හොඳයි නැවතත් අපි එකතු වෙනවා සිකුරාදා පින්නි වියන සමගින් සාමාන්‍යයෙන් අපි ඉපදිලා අපේ අධ්‍යාපනය ආරම්භ වෙන පෙරපාසලෙන් පසු අපි යනවා පාසලට ඊට පස්සේ එක් එක් කඩේම අපිට තියෙනවා නේද පහවසර ශිෂ්‍යත්වය ඊට පස්සේ සාමාන්‍ය පෙළ ඊටත් පසුව උසස් පෙළ මේ අතරින් සාමාන්‍යයෙන් ඉතින් පහවසර ශිෂ්‍යත්වය කියලා කියන්නේ දරුවන්ගේ විභාගයකට වඩා ඒක අම්මලා තාත්තලාගේ විභාගයක් කියලානේ අපි කියන්නේ මේ දරුවන්ට විභාගයක් හැටියට මුල්ම එන කඩේම බවට පත් වෙන්නේ අපි හඳුන්වන්නේ සාමාන්‍ය පෙළ විභාගය දැන් අපි දන්නවා මේ දවස්වල අපේ සාමාන්‍ය පෙළ දරුවෝ විභාගයට මුණ දෙනවා මේ වෙනකොට හිතේ යම් යම් බය සැක සංකා දෙමෝපියන්ගෙත් එකතු වෙලා ඇති මේවත් එක තමයි විභාගේ යන්නේ. නමුත් අපේ දරුවෝ සාර්ථක විභාවේ අවසන් කරනවා කියන බලාපොරොත්තුව තියාගෙන අපි ඉමු. ඒක තමයි වඩාත් වැදගත් වෙන. අද දවසේදී අපි මේ කතා බහ කරන මාතෘකාව ඊළඟට සාමාන්‍ය පෙළ මූ විභාගයට මුහුණ දෙන දරුවන්ට කඩිනම් වැඩපිළිවෙලක්. ඒ වගේම තමයි අර ඒ ලෙවල් උසස් පෙළ ගණිත විද්‍යා විෂයන් වලට මුහුණ දෙන දරුවන්ට අපි සාර්ථක විභාගය අවසන් කරගන්න කඩිනම් වැඩපිළිවෙලක් කොහොමද සකස් කරන්නේ මෙන්න මේ පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ පිළිබඳව කතා බහ කරන්න අපිට තිදෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මම හඳුනලා දෙන්නම් මේ කවුරුන්ද කියලා අපි දෙක මුලින්ම ඉන්නවා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා ඉංජිනේරු තරින්දු පතිරණ අයබෝන් ඔබද ඒ වගේම තමයි ශාස්ත්‍රපති ගයාන් ඉද්ද මල්ගොඩ අයබෝන් අනිත් කෙනා තමයි ශාස්ත්‍රපති ඉනෝකා මිනිපළඟ. ඔබටත් ආයුබෝවන් කියලා පිළිගන්නවා දවසේදී අපේ සිකුරාදා පිණි වියන වැඩසටහනට. දැන් මේ තිදෙනා මෙතන මෙහෙම ඉන්නකොට මොකක්ද මේ කඩිනම් වැඩපිළිවෙල? විවිධ කඩිනම් වැඩපිළිවෙල අපි අහලා තියෙනවානේ. හැබැයි මේක අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඕ ලෙවල් සහ ඒ ලෙවල් වෙනුවෙන් තියෙන කඩිනම් වැඩපිළිවෙලක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම අපි කතා කරන්නේ ඒ ලෙවල් දරුවන් ගැන. ඔව්. හොඳයි. එහෙනම් අම් මුලින්ම යන්න කැමති SM48 මොකක්ද මේ SM48 කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. හරි. දැන් අපිට කියන්න මේක අලුත් දෙයක් කියලා තමයි මට දැනුනේ. ඔව්. ඉතාලම අලුත් දෙයක්. ඉතාලම සරල හැබැයි S කියන්නේ science, M කියන්නේ maths, 48 කියන්නේ දින 48කි. විද්‍යා සහ ගණිත විෂය ධාරාවලින් උසස් පෙළ කරන දරුවන්ට දින 48කි. නැත්තම් සති 48ක් කිව්වොත් කමක් නැහැ. සම්පූර්ණ විෂය දිනේ ආවරණය කරලා උසස් පෙළට සූදානම් කරන වැඩපිළිවෙල. රුවන්කා 12000ක් A9ක් ගන්න ඕ ලෙවල්. හැබැයි මෙඩිකල් ෆැකල්ටි සහ ඉංජිනේරින් ෆැකල්ටි ගන්න 5000ක් විතර. කියන්නේ A9 ගන්න දරුවන් අතර දැඩි තරංකාරීත්වයක් තියෙනවා. ඉතාලම තරඟ විභාගයක් ලෝකයේ අධ්‍යාපනය කියන්නේ අයිතියක් අපේ රටේ තරඟයක් වෙලා නේ තරඟයට මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. ඒ දරුවන්ව හොඳින් සමත් කරවන විද්‍යාගන්ත විෂය ආදාන දරුවන්ට හොඳ වැඩපිළිවෙලක් තමයි SM48 කියලා කියන්නේ. හරි එතකොට මං හිතන ඔන්ලයින් කියන එක මෑත කාලේ අතිශයින්ම සමීප වුණ අපේ දරුවන්ට වැඩි හිටියන අම්මල තාත්තලට එහෙනම් දැන් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා අපි ඒ ලෙවල් කරන දරුවෝ ගැන කියලා කිව්වහම ඒ ලෙවල් කරන දරුවන්ට පමණක් නෙවෙයිනේ ගණිතය සහ විද්‍යාව අවශ්‍ය වෙන්නේ තවත් අය ඉන්න පුළුවන් එතකොට එහෙනම් මෙතනදී ඉලක්කගතව කාටද මේක කරන්නේ හරි මේ SM48 එක ඇතුලේදී අපිට පුළුවන් මේකත් එක්ක දැන් හිතන්න පුළුවන් කෙනෙක් මේ විද්‍යාගණිත කිව්වහම මෙවර සාමාන්‍ය පෙළ ලියව දරුවන්ට විතරයි කියලා. එහෙම නැහැ. මේ අවුරුද්දේ උසස් පෙළ බලාපොරොත්තු වෙන දරුවන්ටත් පුළුවන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක ඉක්මනින් මේ විෂය නිර්දේශය ආවරණය කරගන්න. අපි හිතමුකෝ ලබන වසරේ 2025 අවුරුද්දේදී ඒ ලෙවල් කරන දරුවෙක් ඉන්නවා කියලා. එතකොට එයාට උනත් පුළුවන් මේ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා මේ විෂය නිර්දේශය කලින් ඉවර කරගන්න. ඒකේ රුවන්ක පොඩි මේ වාසියක් තියෙනවා 2025 දරුවන්ට. එයාට එතකොට කාලය තියෙනවා එයාගේ විභාගයට තව දුරටත් ප්‍රැක්ටිස් කරන්න. මොකද ගයන්ස මුලදිම කිව්වා සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගය කියන්නේ තරංකාරී විභාගයක්. මේ වෙනකොට අපි ඉන්නේ ස්මාර්ට් ලෝකෙක. දැන් දරුවෝ තව ටිකක් ස්මාර්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉක්මන්ට මේගොල්ලෝ කැමති ඉගෙනගෙන ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යන්න. ඒතර 2025 දරුවෙක්ට මේක ලොකු වාසියක් වෙනවා. අපි හිතමුකෝ 2026 දරුවෙක් කියලා. එයාට උනත් තව කාලය තියෙනවා. මේ වැඩි ඉක්මන්ට විෂය නිර්දේශය ආවරණය කරගෙන ලස්සන වැඩ ටිකක් කරන්න. ඒ වගේම දැන් වැඩිහිටියා ඉන්නවා. දැන් ෆාමසි කෝස් එක වයි කියලා ඉස්සරහට යන්න ඕනේ. හැබැයි එයා කරලා නැහැ මැත් සයන්ස්. ඒත් වැඩිහිටි කෙනෙක් ෆිසිකල් පන්ති යන්නත් දන්නවනේ. ඒ හින්දා ලැජ්ජයි නැ අපි කොහොම වුණත් නේ ඔන්ලයින් පන්තියට ඇවිල්ලා පිටරට ඉන්න කෙනෙකුට උනත් මේ ඔන්ලයින් ක්‍රමවේදයත් අපේ පන්තිවල සහභාගී වෙලා ලංකාවට ඇවිල්ලා හෙළවෙ ගන්න පුළුවන්. හොඳයි මං හිතන්නේ ඒක අතිශයින් වැදගත් කාරණාවක් අපේ රටේ හිතන මානසිකත්වය ටිකක් වෙනස් හින්දා වැඩිහිටියෙක් ඒ ලෙවල් කරන්න ගියොත් එහෙම ඒ මොකද දැන් මේ ලෙවල් කරන්න හදන්නේ වගේ ප්‍රශ්නයක් අහනවනේ ඒ ප්‍රශ්නේ අපිම කඩලා දිනමුකෝ දන්ජන් රාමනායක අපිත් එක්ක උසස් පෙළ කරේ අවුරුදු 57
රුවන්ක අපි කතා කරොත් එහෙම අපිත් එක්ක ඉන්නේ දක්ෂ ගුරු මණ්ඩලයක්. එතකොට අපි කතා කරොත් එහෙම සංයුක්ත ගණිතයේ විෂය සඳහා අපිත් එක්ක ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත විෂය සඳහා විශේෂ උපාධියක් තියෙන සුදීර පීරිස් කියන සර්. මේ සර්ත් එක්ක අපි කාලයක් තිස්සේ වැඩ කළා මේ ගුරුතුමා මේ ඔන්ලයින් මේ වැඩේට විශේෂයෙන් පුරුදු පුහුණු වෙච්ච ගුරුවරයෙක්. මොකද SM48 කියන්නේ අලුත්ම වැඩක්. ඒ කියන්නේ ළමයිට මේක මේ හිතන්න පුළුවන් එකපාරට මේ වැඩේ කොහොමද දෙන්නේ කියලා. මේක මැජික් එකක්. ඉස්සරහනකොට ගෑන්සර් මේක පැහැදිලි කරයි. ඒ වගේම මේ භෞතික විද්‍යාව විෂය. සාමාන්‍යයෙන් කියනවා ෆිසික්ස් කියන එක මේ එලෙවල් දරුවන්ට ටිකක් බය හිතෙන විෂයක්. නමුත් මේ විෂයත් එක්ක මේ අධ්‍යයන කටයුතු කරන අපිත් එක්ක ඉන්නවා සුපුන්ද සිල්වා. එතකොට කෙනෙක් බලන්න පුළුවන් මොකද්ද ගුරුතුමාගේ විශේෂත්වය. සුපුන් සර් කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මෙකැනිකල් ඉංජිනේර කෙනෙක්. භෞතික විද්‍යාව විෂයට මනා පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් තමයි සුපුන් සර් කියන්නේ. ඒ වගේම රුවන්ක අපි හිතමු බයොලොජි කරන දරුවෙක්ට අපේ ඉන්නවා ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන ඩිල්ෂාන් බුලත්සිංහල සර්. ඒ කියන්නේ අධ්‍යක්ෂීම් බහුල ගුරුවරු තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ ගුරු කට්ටියක් නැත්නම් කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ SM48 වැඩසටහන යන්නේ. එතකොට ගයන්ස මේකට තව ටිකක් පැහැදිලි කරලා අපේ ගුරුවරු පිළිබඳව මොකද මේක මේ අපි ප්ලෑන් කරලා ලස්සන්ට වැඩ පිළිලක් එක්ක යන්නේ අපි ඉස්සරහට කතා කරමු මේක ගැන. ඒ කියන්නේ ඒ ගුරුවරු මේ ටියුෂන් සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියන් ගුරුවරු නෙමෙයි අපිත් එක අවුදු කීපයක් යටිපෙලින් අපි මේ වැඩේ කරා අලුත් වගේ පෙවුනත් දැන් තමයි මේ අපේ සාර්ථකත්වයත් එක්ක ප්‍රතිඵලත් එක්ක රාජ්‍ය මාධ්‍ය රැයිල මේ කතා කරන්නේ. ඒ හින්දා මේ වැඩේ කරන්න එක්ස්පර්ට් ගුරුවරු ටිකක් තමයි අපේ මේ SM48 වැඩ පිළිවෙලේ ඉන්නේ. මම හිතන්නේ අතිශයින්ම වැදගත් ඒ කාරණාවත් අද දවසේදී මම හිතන වර්තමානයේදී ගුරුවරයා කවුද ඔහුට තියෙන සුදුසුකම් මොනවාද කියලා බොහෝ දෙනා අවධානය යොමු කරනවා. ඒ කියන්නේ හොයලා බලලා තමයි විශේෂයෙන්ම උසස් පෙළ ගණිතය විද්‍යාව කියන විෂයන්ගෙන් සම්බන්ධ වෙනවා නම් දරුවන්ව දෙමව්පියන් වුණත් සම්බන්ධ කරන්නේ. දැන් ගයන්ස අපිට පැහැදිලි කරන්න ඇත්තටම මේක කොහොමද දවස් 48න් දැන් තරදිසකෝ මේක මැජික් එකක් කියලා. මේ මැජික් එක 48න් කොහොමද කරන්නේ? අනිවාර්යයෙන් මේකට අපි විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවා. අපි වැදගත් දෙයක් කියන්නම්. වැඩේ පටන් ගන්නකොටම අපි කම්ප්ලීට් ටියුට් සෙට් එකක් දරුවන්ට දෙනවා අදාළ සෙමස්ටර් එක. දැන් හිතන්නකෝ සාමාන්‍ය පන්තිකට පාස් වුණා ටිකෙන් ටිකෙන් ටියුට්ස් ලැබෙන්නේ බයොලොජි වගේ විෂයකුණත් අපි සම්පූර්ණ ටියුට් පැක් එක හිස්ත නැති එකක් ඈ 12 වසරේ මුලින් වෙනකොට 13 වසරේ අන්තිම පාඩමේ ටියුට් එක නැත්තම් ඒ සෙමස්ටර් එකේ ටියුට් එක ලැබෙනකොට දරුවා පොඩ්ඩක් කම්ෆර්ටබල් නේ උනන්දු උත්සාහය තියෙන්නේ මුල දිනේ. ඒතකොට ඒකට ලෑස්ති වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට ලස්සන ස්ටඩි ප්ලෑන් එකක් තියෙනවා තනදි ඔබනේ ඇකඩමික් එක බයි කියන්නේ ස්ටඩි ප්ලෑන් එක ගැන. ඔව් එතකොට මේ ගයන්ස පැහැදිලි කරා වගේ මේ SM48 එකට දරුවෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනකොට අපි ඒ දරුවාට මේ දවස් 48 සම්පූර්ණ වැඩපිළිවෙල දෙනවා. මේ දරුවා දන්නවා එතකොට පළවෙනි දවස් උගන්වන්නේ මොන විෂය කාරණාද මොන විෂය කොටස් ටිකද කියලා මේ දරුවට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපි යාගේ නිවසට මේ නිබන්ධන ටික ඩිලිවරි කරනවා නැත්නම් මේ ගෙදෙට්ට මෙයාට ලැබෙනවා ටියුට් ටික. එතකොට මේ වාසියත් එක්ක විශේෂ ස්ටඩි පැක් එකක් තමයි ගෙදෙට්ට එන්නේ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය පන්තියකට වඩා අපි මේකෙදි උපරිම ඉලක්ක කරලා තියෙන්නේ වැඩිපුර ප්‍රශ්න කරන්න. මොකද උසස් පෙළ විභාගෙදි මේ ගොඩක් පන්තිවල සිද්ධ වෙනවා තියරි ගැන සාකච්ඡා කරනවා. නමුත් ප්‍රශ්න වලට පුහුණු වෙන්න තියෙන කාලය අඩු වෙනවා. එතකොට අපි මේ SM48 වැඩසටහනේදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන වෙනම වැඩසටහනක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි උසස් පෙළ විභාගය ඉලක්ක කරලා හදපු විශේෂිත ආකෘතිමය ප්‍රශ්න පත්‍ර තියෙන මොඩල් පේපර්ස් අපි මේ SM48 වැඩසටහනේදී අපි සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි රුවන්ක මේ වැඩසටහනේ තියෙන විශේෂම දේ තමයි ගයිඩින් ටීම් එක. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තියෙන මම දැකලා තියෙන දැන් මේ පහ මේ වගේ පාඨමාලා ඕනි තරම් තියෙන පුළුවන්. හැබැයි මේ විද්‍යා ගණිත විෂය ඇතුළේ SM48 ඇතුළේ තියෙන විශේෂම දේ තමයි ශ්‍රී ලංකාවේ මම කියනවා ප්‍රථම වතාවට තමයි මේ වගේ ගයිඩින් ටීම් එකක් ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා විශේෂිත කණ්ඩායමක් මේ පාඨමාලාවේ කලින් සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාලයේ දරුවෝ ඒ වගේම පාසල් ගුරුවරු ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අපේ ගුරු මණ්ඩලයේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මිතුරා මේගොල්ලෝ දරුවන්ව මේ ඉලක්කයට එක්කන් යන්නේ කොහොමද කියලා මනා පුහුණුවක් දෙනවා. ඒ කියන්නේ දරුවෙක් අපිත් එක්ක සම්බන්ධ වුණාම අපි ඔවුන්ට වෙනම මේ ගමන යන්න මාර්ගෝපදේශවරයෙක් දෙනවා. එතකොට එයා බලනවා මේ දරුවගේ වැඩ තත්ත්වය කොහොමද? මෙයා ඉස්සරහට යන්නේ කොහොමද? මෙයාගේ ප්‍රෝග්‍රෙස් එක කොහොමද කියලා. එතකොට ගුරුවරු විදිහට අපේ මේ ඉන්න ගුරුවරු හතර දෙනාම ඒ දරුව පිළිබඳ මනා අවබෝධකින් තමයි මේ පාඨමාලාව කරගෙන යන්නේ. ඒක ගුරුවරුන්ට ඉතාමත් වැදගත් වෙනවා. මොකද දරුවා යම්කිසි අඩු මට්ටමක ඉන්නවනම් ඔහුව ලොකු තැනකට ගේන්න. මොකද උසස් පෙළ කියන්නේ මේක සයන්ස් මැත්ස් කරනවා කියන්නේ ළමයි ලොකු ඉලක්කයක් තියාගෙන ඉන්නේ. එතකොට මේගොල්ලන් ඒ ඉලක්කයට ගිනින එක තමයි අපේ එකම බලාපොරොත්තුව.
හොඳයි. දැන් අපි දන්නවා ගයන්ස සාමාන්‍ය පන්තියක මාසයකට සැරයක් ටියුට් එකක් දෙනවා. ඒ කියන්නේ අදාළ පන්ති ගාස්තු ගෙවනකොට ටියුට් එකක් දෙනවා. ওই ටියුට් එකත් එක්ක තමයි මාසෙම යන්නේ. එතකොට ඔබේ පන්තියේ සිද්ධ වෙන්නේ ඒ ක්‍රමයමද නැත්නම් ඊට එහා ගිය වෙනස් දෙයක් කරනවද? හරිම සරලයි මං කිව්වාගේ වැඩේ පටන් ගන්නකොටම අදාළ සෙමෙස්ටර් එකේම ටියුට් සෙට් එක ගෙදරටම කුරිය කරගන්න විදිහකුත් තියෙනවා. ඊට අමතරව වැදගත්ම දෙයක් කියනවා දැන් 26 විභාග කරන දරුවෝ, ඒ කියන්නේ මේ අවුරුද්ද ඔලගෙන දරුවෝ ඉන්නේ. ඒගොල්ලන්ට ඇත්තටම 26 වෙනි උසස් පෙළ කරන්නේ. ඒගොල්ලන්ට ඕන නම් පුළුවන් මේ කෝස් එකට ඇවිල්ලා 25 මැද වෙනකොට සම්පූර්ණ සිලබස් එක ඉවර කරනවා. ඒගොල්ලෝ කම්ෆර්ටබල් නම් හැපි නම් තරදී ඒගොල්ලන්ට පුළුවන් 25 වෙනි උසස් පෙළ ගන්න, නැත්නම් 26 ගන්න පුළුවන්. අනිත් පන්තිවල 13 වසරේ පන්ති පටන් ගන්නකොට ඒගොල්ලෝ 12 13 දෙකම ආවරණය කරගෙන තියෙනවා. ඒ හින්දා මේ වැඩපිළිවෙල ඇතුලේ පේපර්ස් කරනවා, රෑට වැඩ කරනවා, ෆිසිකල් පන්ති ගියත් ගැටලුවක් නැහැ. රෑට පන්ති ගොඩාක් තියෙනවා. රෑට වැඩ කරනවා, පේපර්ස් කරනවා, WhatsApp කරලා උත්තරය ලබා ගන්න පුළුවන්, වොයිස් නෝටින් උත්තර දෙනවා. මේ ඔන්ලයින් වැඩපිළිවෙලත් එක්ක මුළු ලංකාවෙම අර සමානාත්මතාවයේ අධ්‍යාපනයේ සමානාත්මතාවය ලැබෙනවා. මුළු ලංකාවෙම ඉන්න දරුවන්ට තමන් කැමති හොඳම ගුරුවරුන්ගෙන් මේ වගේ ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා උසස් පෙළ සමත් කරගන්න ඒ හීනයට යන්න. අපේ ටීම් එකත් හීනේ තනුක නොකරන්නේ. ඒ කියන්නේ ඔයාට ඕනේ ડોක්ටර් කෙනෙක් වෙන්න නම්, ඉංජිනේර කෙනෙක් වෙන්න නම් ඒකට යන්නම ඕනේ. මේ වැඩෙන් ඒකට යවන්න අපි ඔක් කියනවා, අපි ඇතුළු කණ්ඩායම. හොඳයි. ඊළඟට දෙන ගැටලුව තමයි අපි දන්නවා ඔන්ලයින් කියන සිස්ටම් එකත් එක්ක මේ ක්‍රමවේදයත් එක්ක ප්‍රශ්න අපි දන්නවා ගොඩ නැගුණා අපේ දෙමව්පියන්ට නේද? වැඩිහිටියන්ට ප්‍රශ්න ආවා මේ දරුවෝ මේ වැඩේ ඇත්තටම හරියටම කරනවද කියලා. සමහරවිට අපිට පේන්නේ ඔන්ලයින් ඉන්නවා වගේ. හැබැයි කරලා තියෙන්නේ වෙන වැඩ. සමහරවිට කම්පියුටර් ගේම් එකක වෙන්න පුළුවන්, වෙන මොකක් හරි දෙයක වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න අපි දැක්කා. එතකොට මේ කියන පන්ති ක්‍රමවේදය තුළ කොහොමද දරුවන්ට අවධානය යොමු කරන්නේ? විශේෂයෙන්ම ලොකු කඩයිමක් විද්‍යාව ගණිතය කියලා කියන්නේ උසස් පෙළ. මේ දරුවන් හරි විදිහට අධීක්ෂණය වෙන්න ඕන. කොහොමද මේ අධීක්ෂණය කරන කටයුතු සිද්ධ වෙන්නේ? තරුණ සර් පැහැදිලි කරන්න. ඔව්. ඇත්තටම රුවන් දැන් මම කලිනුත් පැහැදිලි කරා අපේ තියෙන මේ වැඩපිළිවෙල. ඒ විතරක් නෙවෙයි, අපි කිව්වා මේ ගයිඩින් ටීම් එකක් මේ දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට දෙන මේ අභ්‍යාස නැවත ඒගොල්ලෝ සිදු කරලා එවනවාද කියලා අපි අධ්‍යයනය කරනවා. තනදු සර් පුංචි බාධාවක් කරන අපි වෙලාව බලලා කතා කරමු මේ ගැන. හොඳයි තනදු සර් අපි කියමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඔව් දැන් අපි කතාවේ හිටියේ මේ දරුවන්ට අපි මේ මනා ගාමේ මාර්ගය යන ගයිඩින් ටීම් එකක් දෙනවා කියලානේ. ඉතින් දරුවෝ කරන මේ අපි හිතමුකෝ පන්ති අපි දෙනවා ගුරුවරු මේ ගෙදර වැඩ ටික කරලා දෙන්න, මෙන්න මේ නිබන්ධනේ මේ වැඩ ටික සටහන් කරලා ඉවර කරන්න කියලා. එතකොට ඒවා ගුරුවරුන්ට ලබා දෙන්න පුළුවන් සහ මේ ගයිඩින් ටීම් එක අධීක්ෂණය කරනවා මේ ළමයි මේ වැඩේ කරනවද කියලා. ඒ විතරක් නෙවෙයි මාසෙකට මාසේ ආරම්භය සහ මාසේ අවසානයේදී මේගොල්ලන්ට තනි තනි දරුවාට අපි ඇමතුම් ලබා දීලා අපේ කාර්ය මේ ලොකු කාර්ය මණ්ඩලයක් මේක පිටිපස්සේ ඉන්නවා. අපි ගුරුවරු විදිහට ඉස්සරහා මේ වැඩේ කරද්දී අපේ පිටිපස්සෙන් මේ ලොකු කට්ටියක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මේ දරුවා පිළිබඳව මනාව අවබෝධින් තමයි ඉස්සරහට යන්නේ. ගයන්ස කිව්වා මේක අපි පාවිච්චි කරන්නේ හීනේ තනුක නොකරන්න. අදින් පස්සේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ මට උසස් පෙළ තිබුණේ නැහෙනි, මම සයන්ස් කරලා නැහෙනි, මට මේ මැත් සයන්ස් ආයෙ කරගන්න පුළුවන් වෙයිද කියලා. වයස් ભેදයක් නැහැ. තමන්ට අවශ්‍යතාවයේ තියෙන්නේ තමන්ගේ තියෙන උමනා විතරයි. අපි ඔහුව ඔහුගේ ඉලක්කයට එක්කන් යනවා. ඒක තමයි අපේ මේ තියෙන එකම අරමුණ සහ අපේ මේ වැඩසටහනේ තියෙන තේමාව. හීනේ තනුක නොකරන්න. හොඳයි ගාන්ස අපිට පැහැදිලි කරන්න. දැන් මේක අභියෝගයක්නේ. අපි සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ ටියුෂන් පන්ති රටාව තුළ දකින්නේ අපි ටියුෂන් පන්තියට ගිහිලා ඉඳගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා, ඒ කියන ක්‍රමවේදය. එතකොට මේ අභියෝගය හරි විදිහට ඒ කියන විදිහටම බාර අරගෙන කරනවද? ඇත්තටම දැන් රජයේ විසින් මේකට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියට සකසමින් පවතිනවා. ඒකෙන් දැන් ඕලෙවල් විරච්ච ගාම ඒලෙවල් පටන් ගන්න හදලා තියෙනවා වගේ ඔබට දකින්නේ පහුගේ මාධ්‍යවල පහුගේ කාලේ 12 වසරේදී උසස් පෙළ ගන්න වැඩපිළිවෙළ හදමින් ඉන්නවා. අපි මේවා කරලා තියෙන ඉතින් රාජ්‍ය මාධ්‍යවල ඔබ අපට ආරාධනා කරන්නේ මේ විශ්වාසනයත් තියෙනවා. මේ හින්දාම මේ ඔන්ලයින් වැඩපිළිවෙළ මේ වගේම අපි මාසයෙන් ඒ ලෙවල් කලා වාණිජ විෂය ධාරාවෙන් කරනවා, ටෙක්නොලොජි වලින් කරන වැඩ ගොඩාක් තියෙනවා. ඒ හින්දා මේකත් අපි කරලා තිනවා. මේ අවුරුද්ද එක් කරනවා 077යි 178යි 7680ට WhatsApp කරන්න. හැම මාසෙම මුදල් නැති දරුවන් ඉන්නවා නම් හැම මාසෙම එක දවසක් නොමිලේ රුපියල් එකක් ගෙවන්න නැතු පන්ති වලට එන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. ඔන්ලයින් ක්‍රමෙදි අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා, අපි ඒක කරනවා. ඒ හින්දා WhatsApp කරලා ආරම්භක සම්මන්ත්‍රණයට එන්න. එදාට අපි මේ සියලු දේ ඔබට විධිමත්ව පැහැදිලි කරනවා. හොඳයි. SM48 ගැන තමයි අපි කතා කරේ. එතකොට 077යි 178යි 78යි 80 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. නැත්නම් WhatsApp පණිවිඩයක් තියන්න පුළුවන්. අපි තව කතා කරමු. අපි ඕලෙවල් දරුවෝ ගැන කතා කරනවා කියලා කිව්වා. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව අපි ඕලෙල් දරුවන්ට තියෙන කඩිනම් වැඩපිළිවෙල මොකක්ද කියලා කතා කරනවා. ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය
නිතමල්කට මෙහෙවන මාසහයින් ඔලිව් සහ එලිවල් කලවානිජ වයස් පිටියක් නැත අලින් මේ ටොටල්කේ නිතමල්කට මෙහෙවන මාසහයින් ඔලිව් සහ එලිවල් කලවානිජ වයස් පිටියක් නැත අලින් මේ ටොටල්කේ හොඳයි මාස 6න් ඕ ලෙවල් කොහොමද කරන්නේ අපිට ගයන්ස පැහැදිලි කරන්න මාස 6න් ඕ ලෙවල් කියන්නේ මොකද්ද දැන් අපි ඒ ගැන කතා කරමු මේ වර සාමාන්‍ය පෙළ කරන දරුවන්ට දැන් ඒගොල්ල වැඩ ඉවරයි හැබැයි දැන් ඊළඟට සාමාන්‍ය පෙළ කරන දරුවෝ ඉන්නවා දැන් තමයි ඒගොල්ලන් ඉතින් දැන් අන්න ඊළඟට තියෙන අපිට නේද තව තියෙන මාස 6යි අපේ මේ පාඨමාලාවට ඇවිල්ලා මාස 6න් ඕ ලෙවල් ප්‍රධාන විෂයන් සිංහල ඉංග්‍රීසි ගණිත විද්‍යාව ඉතිහාසය වගේ ප්‍රධාන විෂයන් වගේම කොහෙවත් ක්ලාසස් නැහැ සමහර දවස් සෞඛ්‍ය ඩ්‍රාමා IT වගේ විෂයන් වල ප්‍රැක්ටිකල් සංගීත වගේ විෂයන් වල මේ සියලු විෂයන් විෂයන් නවයම කරනවා නම් කැමැති ආසාවෙන් ඒ නවයයි කියලා කියන්නනේ. ඒකට ඒ නවයම ගන්න විෂයන් නවයම අපිත් එක්ක කරන්න පුළුවන් මාස 6න් ඕ ලෙවල් ඔන්ලයින් පාඨමාලාවට ඇවිල්ලා. හොඳයි. එනෝක මේ අපිට කියන්න එහෙනම් ඕ ලෙවල් ඇත්තටම මාස 6න් ගොඩ දානවද? දාන්න පුළුවන්ද? ඇත්තටම මාස 6න් ගොඩ දාන්න පුළුවන්. ඒක අපි කියන්නේ මේ දැන් අපේ තියෙනවා ක්‍රමවේදයක් හදලා. එතකොට මේ මුලින්ම කියන්න ඕනේ අපේ තියෙනවා complete tute pack. ඒ කියන්නේ මේ සම්පූර්ණම නෝට් එක print කරලා තමයි අපි දරුවට මේ පාඨමාලාව පටන් ගන්නකොටම යාට නිවසටම යවනවා. එතකොට යාට ඒක ඇතුලේදී මේ 10 වසරේ සහ 11 වසරේ සියලුම මේ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට තමයි tute එක හදලා තියෙන්නේ. එතකොට යාට මේ මුල ඉඳලම tute ටික පරිශීලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි පාඩම් පටන් ගන්නකන් ඉන්න ඕනේ නැහැ. යාට tute හරහා යාට විධිමත් විදිහට වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පේපර් ක්ලාස් එකක් යනවා. එතකොට සාමාන්‍යයෙන් දරුවන්ට තියරි දැනුම තිබුණත් ලිවීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. මේ පේපර් ක්ලාස් එක ඇතුළතදී අපි ලියන්න ප්‍රශ්නෙකට උත්තරයක් ලියන හරි විදිහ සහ විශේෂයෙන්ම කාල වේලාව මැනේජ් කරගන්නේ කොහොමද? දරුවන්ට ලොකු ප්‍රශ්නයක් මේක. මෙන්න මේ කියන දේවල් ටික අපි හරියටම දරුවට උගන්වනවා. එතකොට මේ ළමයාට ඇත්තටම මාස 6කින් කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දරුවෝ මේ වැඩ කරන්නේ ටිකක් විභාගේ ලං වෙද්දීනේ පුරුදු වෙලා තියෙන්නේ. මේක දරුවන්ගේ විභාගේ ඉතින් ඒගොල්ලන්ට මේ කෙටි කාලය ඇතුළත බොහොම විශිෂ්ට සම්මාන සහිතව සමත් වෙන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට එහෙනම් මේකට ඇත්තටම සහභාගී වෙන්න පුළුවන් කාටද? ඇත්තටම දැන් මේ වෙලාවේ ඉන්නවා මේ වසරේ විභාගේ ලියන දරුවෝ සමහර වෙලාවට හරියට විෂය නිර්දේශය ආවරණය වෙලා නැහැ. මේගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට විශේෂයෙන් මේක අම්මලාට මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි පසුගිය වසරවල විභාගේ ලියලා හැබැයි අපේ අත්‍යවශ්‍ය විෂයන් ඒ කියන්නේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන් අසමත් වෙච්ච දරුවෝ ඉන්නවා. මේගොල්ලන්ට ප්‍රශ්නයක් රැකියාවකට යනකොට එයාලට මේ අපහසුයක් වෙනවා. ඒ කියන්නේ රැකියාවට යන්න බැරි වෙන්න පුළුවන්. මේ වගේ විෂයන් නැතිකම. එතකොට අන්න එහෙම දරුවන්ට විශේෂයෙන් මේකට අර කිසිම මූලික දැනුමක් නැතත් දැන් මොකද අමතක වෙලා තියෙන්න පුළුවන් පහසුගිය වසරවල විභාග ලියලා. ඒ නිසා කිසිම දෙයක් මතක නැතත් අපි මුල ඉඳලම 10 සහ 11 ශ්‍රේණිවල සියලුම විෂය නිර්දේශය ආවරණය කරනවා. ඒ වගේම තමයි තව විශේෂ කණ්ඩායමක් ඉන්නවා. මේගොල්ලෝ විශේෂ දක්ෂතා තියෙන සහ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ. විශේෂ දක්ෂතා කියන්නේ යාළට අර 10 වසරේදීම සමහර විට 11 වසරේ විභාගය ලිවීමේ හැකියාව තියෙනවා. මොකද ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙන්න වගේ අවශ්‍යතා තියෙනවා. ඒතකොට මෙන්න මේ අයට ඉක්මනින් විභාගය කරගන්න ඕන නම් 11 වසරටම යන්න නැතුව සමහරට 10 වසරේදී වෙන්න පුළුවන්. ඉක්මනින්ම විභාගය කරගන්න ඕන නම් ඒගොල්ලන්ට පුළුවන් අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙලා මේ කෙටි කාලීනව වසර දෙකේම සිලබස් එක ආවරණය කරගෙන විභාගයට ලෑස්ති වෙන්න. හැබැයි එකක් මතක් කරන්න ඕනේ ඒ අඩු මේ 10 වසරේදී විභාග ලියන්න බලාපොරොත්තු වෙනවා නම් එයාලට පාසලේ අස්වීම ගන්න සිද්ධ වෙනවා. ඒ විදිහට විභාගයට හැබැයි විභාග ලියන්න පුළුවන්. විභාග ලියන්න බැරි කිසිම නීතිමය ගැටලුවක් නැහැ. හොඳයි. අපි දුරකථන අංකයක් මේ අතරදී මතක් කරමු 077 178 78 80. වැඩිදුර තොරතුරු ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ තිරේ දිස් වෙන දුරකථන අංකයට ඔබට පුළුවන් කතා බහ කරන්න මාස 6න් ඕ ලෙවල් කරනවා නම් මේ තිරේ දිස් වෙන අංකය තමයි මාස 6න් ඕ ලෙවල් කරනවා නම් අපි ඔබ අමතන්න ඕන අංකය වෙන්නේ. හොඳයි. ගයන්ස අපි දන්නවා දැන් වැඩිහිටියන්ට පමණක්ම මේක ඔබේ පාඨමාලාව හදාරන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා ගණිතය අසමත් නම් ඉස්සරහට යන්න අමාරුයිනේ නේ. ඔය කියන්නේ සමහරවිට දැන් රාජ්‍යයන්ක ඉන්නවා නම් දෙමළ කරගන්න ඕනි. ඉංග්‍රීසි නැතුව සමහර කෝසස් කරන්න බෑ. ගණන් කරගන්න ඕනේ තියෙන අවුරුදු 25 30 35 40යි. පන්තිකට යන්න බෑ. ගෙදරට ගෙන්න ගන්න බෑ. සමහරවිට බිරිඳ අහනවා මොනවද දැන් මේ ඕ ලෙවල් කරන්නේ කියලා.
ඔන්ලයින් පන්ති අපි දාලා තියෙන ඒ හින්දම ගණිතේ ඉංග්‍රීසි දෙමළ දාලා දෙන ඉරිද දවල් වරුවේ. එතකොට ඒකට එන්න පුළුවන්. වීඩියෝ ඔෆ් කරගෙන ඉන්නකොට කවුරුත් දන්නේ නැහැ මේ ලොකු ළමෙද්ද පොඩි ළමෙද්ද කවුද කියලා. එතකොට ඒගොල්ලන් කරගන්න පුළුවන් ඒ වගේම උනන්දුයෙන් හැමෝටම එකතු වෙලා කරන්න පුළුවන් පන්තියක් හින්දා ඔන්ලයින් පන්තියක් හින්දා රෙකෝඩින් උදෙන හින්දා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මගහැරලා තියෙනව කරගන්න. දැන් සමහර අය ඉන්නවා ඇතම කිසිම හේතුවක් නැහැ තමන්ගේ දරුවා අහනවා තාත්තගේ ඕ ලෙවල් තාත්තා ෆේල් නේද? ඒ හින්දා ඕ ලෙවල් කරනවා අපිත් එක්ක. දරුවන්ට පෙන්නන්න. ඒ වගේ අවස්ථා තියෙන වැඩි හිට පිටරට ඉන්න අය ඉන්නේ ඒගොල්ලන්ට ඇත්තටම ජීවිතේ දැන් ඇචීව්ඩ් ඔක්කොම ලබාගෙන තියෙන. හැබැයි ඕ ලෙවල් විෂයන් දෙකක් නැහැ. ඒගොල්ලන්ට දුකයි. ඒ තමන්ගේ හිත හදාගන්නත් ඕ ලෙවල් කරන. ඒ හින්දා ඕ ලෙවල් අවශ්‍ය ඕන කෙනෙකුට අපිත් එක්ක ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඕ ලෙවල් කරන්න පුළුවන්. හොඳයි. එනෝක මිස් අපි කියමු කොහොමද මාස 6න් ඕ ලෙවල් කරන පන්ති පැත්තන වෙලාවල්. මාස 6න් ඕ ලෙවල් පන්ති පැවැත්වෙන්නේ රාත්‍රී කාලයේදී. ඒක එහෙම කරන්න හේතුව දරුවෝ පාසල් යන දරුවෝ ගොඩක් ඉන්නවා. ඒතකොට මේගොල්ලන්ට පාසල් ගිහින් සහ තවත් අමතර පන්ති තියෙන්න පුළුවන්. ඒවටත් ගිහිල්ලා මේ ඊට පස්සේ රාත්‍රී කාලයේදී තමයි මේ පන්තිවලට සහභාගී වෙන්න අවස්ථාව තියෙන්නේ. ඒ වගේම තමයි කැමති වාරයක් රෙකෝඩින් නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් එක පන්තියකට සහභාගී වෙන්න බැරි වුණොත් ඒක රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පහුගිය මාසවල දැන් සාමාන්‍ය මාසයක් දෙකක් ඉගෙන ගන්නකොට පහුගිය මාසේ පොඩි අමතක වීමක් තියෙනවා නම් ඒවත් නැවත රෙකෝඩින් එක බලලා මතක් කර ගැනීමේ හැකියාව තියෙනවා. කොහොම වුණත් විශේෂයෙන් රාත්‍රියට තමයි පන්ති පැවැත්වෙන්නේ. හොඳයි. මාස 6න් ඕ ලෙවල් කොහොමද මේ තොරතුරු දැනගන්නේ කියලා අපි කියන්න WhatsApp අංකය 0770049090030 මේකේ දුරකථන අංකයෙන් මාස 6න් ඕ ලෙවල් පිළිබඳව ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. හරි ගයන්ස, ඊට අමතරව මොනවාද ඔබේ ආයතනයේ, කියන්නේ IMA ආයතනයේ තියෙන ඔන්ලයින් කඩිනම් පාඨමාලා? දැන් මේ ඕ ලෙවල් පාඨමාලාව වගේම උසස් පෙළ කරනකොට ඕනනම් විද්‍යාසා ගණිත විෂය ධාරාවට තියෙනවා අපි මුලික කරාට SM48. කලාවාංච ඒගොල්ලන්ටත් තියෙනවා කලාවාංච විෂය ධාරාවෙන් උසස් පෙළ කරන්න පුළුවන් 0773 90 90 30. ඒ වගේම ටෙක්නොලොජි තාක්ෂණ විෂය ධාරාව අපිත් කරනවා ටග් ගාල ටෙක් කරමු කියලා වැඩක් තාක්ෂණ විෂය ධාරාවටත් කරන්න පුළුවන්. එතෙන් නවතින්නේ අපේ IMA කැම්පස් එකට ගිහිල්ලා ලෝයි ස්කූල් එකක් තියෙනවා නීති හදාරන්න පුළුවන් HRM ඒ වගේ ඉංග්‍රීසි කෝසස් ගොඩක් තියෙනවා. අපි ගාවට ආවොත් අපි ඔබගේ අනාගතය සම්බන්ධ ඔබගේ ඉලක්ක සියල්ලටම අපි ගාව විසඳුම් තියෙනවා ඔන්ලයින් ක්‍රමවේද යටතේ. හොඳයි. ඒ වගේම තමයි දැන් මේ කියන කඩනම් පාඨමාලාවලට එනවා වගේම මාස 6න් ඕ ලෙවල් ගන්න දැන් අපි මේ වෙනකම් වැඩිපුරම කතා කරේ කවද්ද අලුත් කණ්ඩායම එනවාක මිස් පටන් ගන්නෙ? අලුත් කණ්ඩායම පටන් ගන්නවා මැයි 19 වෙනිදා ඉරිදා රාත්‍රී 8ට තමයි ආරම්භක සම්මන්ත්‍රණය තියෙන්නේ. ඔබට ඇමතුමක් දීලා සියලුම විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙම WhatsApp කරලා සියලුම විස්තර දැනගන්න පුළුවන් 0770049090 30 අංකයට WhatsApp කිරීමේ. ඒ වගේම තමයි දැන් ඕ ලෙවල් කරන දරුවන්ට ආර්ථික පහසුතාවය තියෙන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ දේවල් සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ නොකමස්? ඔව්, අපේ ඇත්තටම ගොඩාක් දරුවෝ ආර්ථික අපහසුතාවලට පත් වෙලා ඉන්නවා. ඒ නිසාම තමයි මේ ගොඩක් අය කෙටි කාලීනව මේක කරගන්න හදන්නේ. මොකද ගොඩාක් ඉස්කෝලේ යන්න බැරි වෙලා නැත්නම් පන්තිවලට යන්න බැරි වෙලා දරුවෝ ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට තවදුරටත් ආර්ථික අපහසුතා තියෙනවා නම් අපි මාසෙකට එක දවසක් නොමිලේ සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා සියලුම විෂයන්වලට. ඔබ කරන ඕලෙවල් කරන සියලුම විෂයන්වලට මාසෙකට එක් දිනක් නොමිලේ සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. ඉතින් මේකට ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. හොඳයි ගායන්ස, අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා නම් මේක ඒ අවස්ථාව. විශේෂයෙන්ම දැන් මම කියන්න ඕනේ දැන් ඔන්ලයින් ක්‍රමවේද යටතේ මේ තියෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. විශේෂයෙන් දැන් ඕ ලෙවල් වලදී අපි දැන් අපි කියන දරුවන්ට ඒ නවයක් ගන්න උත්සාහ කරන සමහර ප්‍රධාන විෂයන් වලට අවධානය යොමු කරන සමහර නමුත් දැන් ඩ්‍රාමා ක්ලාස් එකක් නැහැ. මීඩියා ක්ලාස් එකක් හොයාගන්න සමහර බැහැ. IT අත්හරිනවා. නමුත් මේකේ ආත්කෝෂණ අපි ඉතාම මුදල් අය කරන නමුත් ඉතාම සාධාරණ සුළු මුදලක් අය කරන්නේ. ඒකත් එක්ක මොකද A7 B2 කිව්වොත් මේ B2 මොන විෂයටද කියලා කියන්න වෙනවනේ. ඒ හින්දා ඒකට සම්බන්ධ ඊළඟට අපේ A-level classes ගැන කතා කරොත් මේ A-level classes වලත් අපිත් එක්ක එනවා. නැත්තම් යන්තම් S3ක් ගන්න ඉන්නේ. හැබැයි අපේ තමයි වார்த்தාව තියෙන්නේ A9ක් සමායන A4ක් අරන් තියෙනවා අවුරුදු 39 අවුරුදු 30 40 50 දරුවෝ ඕන් තරම් ඉන්නවා කැම්පස් වල. ඒගොල්ලෝ මේ එන්නේ අන්තං ඕලෙවල් කරගන්නේ අන්තං ඒලෙවල් කරන. හැබැයි අන්තිමට නොහිතන තැන් වලට ඒගොල්ලෝ අපි අරන් යනවා. ඒ කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමවේදයත් එක්ක අධ්‍යාපනයේ මගහැරෙනවා. ආර්ථික කාරණා රටේ තියෙන පහුගිය කාලේ තිබ්බ කාරණා මේ සියල්ලත් එක්ක අධ්‍යාපනයේ අතපසු මගහැරෙන දරුවන්ට අපි මේ ක්‍රමවේදය යටතේ අතිශය සාධාරණයක් කරනවා. අපිත් එක්ක ඕලෙවල් කරමු, අපිත් එක්ක ඒලෙවල් කරමු. ඔබට සියල්ලම අපි ලබා දෙනවා ඔන්ලයින් ක්‍රමවේද. හොඳ SM48
උසස්පල දරුවන් සඳහා ඒ වගේම ඕලෙවල් දරුවන් සඳහා මාස 6න් ඕලෙවල් මේ කියන සංකල්ප දෙකත් එක්ක තමයි යන්නේ. ඉතින් ගණිතයේ විෂය විද්‍යා විෂය හදාරන ඒලෙවල් කරන දරුවන්ට මේක හොඳ පණිවිඩයක් බවට පත් වේවි. ඒ වගේම තමයි ඊළඟට අපේ ඕලෙවල් කරන්න ඉන්න දරුවන්ටත් මේක වඩාත් හොඳ පණිවිඩයක් බවට පත් වේවි. මේ කියන කාරණාවත් එක්ක අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. ස්තුතියි තරදු සර්, ගයන් සර්, ඉනෝකමිස් බොහොම ස්තුතියි එකතු වුණාට මේ ගැන කතා කරන්න. ස්තුතියි රාජ්‍යාත්මක විදිහට මේ අභියෝගාත්මක පිළිවෙලට අපිට ආරාධනා කළ අවස්ථාව ලබා දුන්නා. හොඳයි, අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවතත් අපි සිකුරාදා පින්වෙන්න සමගින් එකතු වෙනවා.